බොහොමද නාම යෝජනා සංග්‍රහද? ඔව් නාම යෝජනා සංග්‍රහල තමයි ඉන්නේ. කොහොමද අනුරාධපුරෙන් තව කවුද ඉදිරිපත් වෙන්නේ? අනුරාධපුරෙන් අපේ වර හෙටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කේපදෙනෙක් ඉදිරිපත් වෙනවා. අපි හැමදාම මේ ජයග්‍රහණ කරන අය තමයි ගැටලුවක් වෙන්නේ. ඒ කියන්නේ කොහොමද මාලිමාවේ රැල්ලට දැන් සූදානම් නැතුතුමාල්? දැන් මාලිමාවේ රැල්ල කියලා ඉතින් අපි ඒක මේ ලොකුවට මේ මේ ලොකු ප්‍රශ්නයක් කරාගන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය කුණාටු එනවා කුණාටු එනවනේ විටමින කුණාටු එනවා කුණාටු එනකොට නැව හරියට කප්පිටා පදවන්න ඕනේ. ඉතින් අපි කුණාටු වලට විටමින අහු වෙලා තියෙනවා මේ සෙට් කුණාටුවක් තියෙනවා අපි කියන්නේ නැහැ කියලා. නමුත් අපි ඒකට මුහුණ දෙනවා. රැල්ල අඩුවක් තියෙනවද නැත්නම් දැන් රැල්ල වැඩි වෙලාද ජනාධිපතිවරණය පස්සේ මාලිමාවේ? නෑ ඒක ඉතින් කියන්න බෑ. අපි රැල්ල ගැන ඒ තරම් කතා කරන්නේ නැහැ. මොකද අපි මම අනුරාධපුර දිස්ත්‍රික්කේ විශාල සේවයක් කරලා තියෙනවා. හතරපාරම මම පළවෙනි අනුරාධපුර දිස්ත්‍රික්කේ. මේ සැරේ මම කල්පනා කරා මම දේශපාලන කරා ඇති කියලා මට හිතුණා. නමුත් ජනතාව විශාල ඉල්ලීමක් තිබ්බා ඔබතුමා මේ අනුරාධපුරයට විතර වැඩක් කරපු කෙනෙක්. දේශපාලනේ විශ්‍රාම ගන්න එපයි කියලා. ජනතාවගේ ඉල්ලීමක් තමයි මේ සැරේ මම තරඟ කරන්නේ. දුමින්ද දිසානායකත් දැන් මේ පැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඒතකොට කොහොමද දැන් මේ මාලි ගෑස් සිලින්ඩර් ලොකු චන්ද්‍ර ප්‍රමාණයක් නැහනේ. ජනාධිපතිවරණය කියන එක ඒක වෙනම මැතිවරණයක්. ඒක ජනාධිපති අපේක්ෂකයන්ට ඡන්ද දෙන්නේ. දිස්ත්‍රික්කයේ ඡන්ද වෙනයි. ඒ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතව වැඩ කරපු හැටියට තමයි ඡන්දදායකයා හැසිරෙන්නේ. ඒක අපි ඉතිහාසයේ දැකලා තියෙනවා. ඒ නිසා මම නම් ඉස්සරම ජයග්‍රහණය කරනවා. මට අනිත් කෙනා කියන්න බෑ. මම දිලන්න තමයි මම අද නාම යෝජනා අසංකරේ. බහුතරේ කොහොමද? මාලිමාවට බහුතරේ තියෙවිද? නෑ මේක කියන්න බෑ. ඒක ඡන්දෙන් පස්සේ තමයි දැනගන්න ඕනේ. යනවන ජනදායක මොනව කරයි කියලා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මාලිමාවට උත්තර දෙයි කියලා අපි හිතුවේ නැහැ. නමුත් දීලා තිබුණා. මහමෙතිවරණය කොහොම කරයිද කියන එක දන්නේ නැහැ. ජනදායකයා එක එක විදිහට තමයි තීන්දුව ගන්න. ඒ ජනදායකට අවස්ථාව දෙනවා අපි. විශ්වාසයක් තියෙනවා. මගේ විශ්වාසයක් තියෙනවා මම කරලා තියෙන වැඩ කොටස් අනුව මම ජයග්‍රහණ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත්සන් කරනවද ඒක? නෑ මම දන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මම කියන්න දන්නේ. හරි හරි. අනිවාර්ය ගම්පහ දිස්ත්‍රික්කේ තමයි විශේෂයෙන්ම පහුගිය කාලේ රටේ නායකයෝ බිහි කරපු දිස්ත්‍රික්කය. ඒ නිසා මම හිතන්නේ අපිට විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙළට ගම්පහේ ශක්තියක් ලබා දෙන්න. මොකද හේතුව අපි කවුරු කිව්වත් රටක විපක්ෂය තමයි ශක්තිමත් වෙලා ආණ්ඩුව කරන හරි වැරදි දේට සාධාරණව හරිදේට වැරදිදේට වැරදිදේට පෙන්වන්න තියෙන එකම අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ විපක්ෂය. ඒ නිසා විපක්ෂයේ ශක්තිමත් කරන වැඩපිළිවෙළට අපි සහයෝගය ලබා දෙනවා. දැන් මේ මාලිමාවට ආපු රැල්ල තාම තියෙනවද නැත්නම් රැල්ල දැන් අඩු වෙලාද? රැල්ල මං හිතන්නේ තාම කතා කරගෙන යනවා රටේ මිනිස්සු. නමුත් ඡන්දය දෙන වෙලාවට මං හිතන්නේ මීටරිය තීන්දුවක් ගනි. මොකද හේතුව රටේ මිනිස්සු බලාපොරොත්තු දේ තාම ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපි දිහා බැලුවොත් පහුගිය කාලේ බැලුවොත් ඔය බිත්තර ප්‍රශ්නේ බැලුවොත් මේ රටක ආණ්ඩුවක් ගත්ත ගමන් පටලගත්ත බිත්තරයක්. ඒතර මේ බිත්තරේ තීන්දුවේදී රටක් තීන්දුව කරන විදිය දිහා දැක්කම මම විශේෂයෙන්ම කියනවා බිත්තරේ වාගේ රට දුවන්න යන්න එපා. බිත්තරේට ගත්ත තීන්දුව රටේ මිනිසුන්ට දුන්නු පණිවිඩය බිත්තරේ තුලින් දුන්නු පණිවිඩය සම්පූර්ණ අසාර්ථක වුණා. හේතුව මොකද්ද? මේ රටේ මිනිස්සු පුළුවන් තරම් ඇමතිවරු හොරා කෑවා, බිත්තරේනුත් හොරා කෑවා. ඒතර මේ හොරාකව මුදල ඉතුරුණා. ඉතුරුණා නම් ඒ වාසිය ජනතාවට ලැබෙනවා කිව්වා. අන්තිමේ සතියක් යද්දී ඒ විත්‍රේ නැවත තිබ්බටත් වැඩිය මිල ඉහළ ගියා. ඉතින් අපි මේ පහුගිය කාලේ ආණ්ඩු කෙරුවා. අපි අත්දැකීම් තියෙන මිනිස්සු. ඒ නිසා නිකම් බොරුවට ජනමාධ්‍ය වලට විතරක් Facebook වලට විතරක් කියලා රටවල් දුවන්න බෑ. ඉතින් අපි විශේෂයෙන්ම කියන්නේ මේ ආණ්ඩුවට යථාර්ථයේ තේරුම් ගන්න මේ රටේ වගකීම බාර අරගෙන ගත්තා නම් මේ ආණ්ඩුව හරියට කරන්න. නිකම් බොරුවට මිනිස්සුන්ට මඩ ගහලා මිනිස්සුන්ට දේශපාලන වශයෙන් පල්ලහැට දාලා කතා කරුවොත් අවසාන ප්‍රතිඵල එන්නේ ඒ දිගම තමයි ඒගොල්ලන්ට වෙන්නේ. මේ බිත්තරේ මොකද එක සැරේටම අඩු වෙලා එක සැරේටම වැඩි වෙන්නේ හේතුව මොකක්ද? මේක සාමාන්‍ය තත්ත්වයක්. මොකද හේතුව බිත්තරේ කියන්නේ අපි ඉල්ලුම සැපියුම. ඒතර මේ අවස්ථාවේ විශේෂයෙන් මැතිවරණ අවස්ථාවක විශාල වශයෙන් ඉල්ලුම අඩු වුණා. මොකද හේතුව කඩවල් වැහුවා, කර්ෆියු දැම්මා දවස් තුනක්. ඒතර බිත්තර තියාගත්තේ නැහැ. නමුත් ඒතර බිත්තර ඒ කොටුවල එහෙම නැත්තම් ඒ ෆාමස් ළඟ තිබුණා. ඒක නැවත යථාර්ථයටපත් වුණා. ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍ය ක්‍රමේ. ඉතින් මේක දන්නේ නැති මිනිස්සු ඇවිල්ලා මේ බිත්තරේ අඩු වුණේ අපි ආණ්ඩුව ආවා. මේකේ තිබ්බේ කොමිස් මුදලක් ඒක අඩු වුණා. ඒ නිසා දැන් මේ බිත්තර මිල දිගටම මෙහෙම යනවායි කියලා ඔය වගේ තත්ත්වයක් ගැන කල්පනා කරනවා මට බය තියෙන එකම දේ මේගොල්ලෝ ආණ්ඩුවත් මේ විදිහට කරයි කියලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර බිත්තරේට වෙච්ච දේ තමයි ආණ්ඩුවට වෙන්නේ.
කොහොමද දැන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරණය දෙවන්ත පරාජයක් ආවා සිලින්ඩරේට. ඇයි ඇයි සිලින්ඩරේම තෝරගත්තේ සිලින්ඩරෙන් ගිහිල්ලා ආයි මන්ත්‍රීතුම මේ පාර්ලිමේන්තුවට යන අවස්ථාවක් නැති වෙයිද? නෑ අපි සියලු එක්සත් ජාතික පක්ෂය සහ සියලු සංවිධාන අපි සියලු දෙනා සාකච්ඡා කරේ අපේ ජනාධිපතිතුමාට දුන්නු සහයෝගය තියෙන සියලු පක්ෂ එකතු වෙලා නැවත ඒ පක්ෂ වලින් අපි ඒ සම්දානයකින් ඉල්ලමු කියන නිසා අපි පොදු මතයකට ආවා. පරාජය කියන දේ සදාකාලික නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම පරාජය තුල අපිට පැනල යන්න බෑ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි කියන්නේ අපි ගිය කාලය තුල ආණ්ඩු අපි නියෝජනය කරපු සියලු මන්ත්‍රීන් රටට වැඩක් කරපු අය. දැන් මේ ආණ්ඩු වල දැක්කම තියෙන්නේ කතා විතරයි. දැන් පහුගිය කාලේ දැන් මේ දවස් 14 15 දැක්කම සම්මුණාසල පේන ඇති කරන වැඩක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ චූටි සිල්ලර වැඩක් පෙන්නලා අපි අද මේ වාහනේ යන්නේ හෙට මේ වාහන ටික අපි අද ගත්තා ආයේ මේ වාහන ටික එහාට දුන්නා මෙවැනි තත්ත්වයක් තුල රටක් ඉස්සරහට ගෙනියන්න බෑ රටේ ජාතික වැඩපිළිවෙල ඉදිරිපත් කළ වැඩපිළිවෙල පෙන්වන්න ඕනේ. අපි රටට දර්ශනයක් දුන්නු ඒ වගේම රටේ සංවර්ධනය කරපු පක්ෂ නියෝජනය කරපු දේශපාලඥයෝ නිසා ජනතාව මේ මහා මැතිවරණයේදී ඒ ගැන තීන්දුවක් ගනී. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගොඩක් දුරට දැන් ප්‍රබලයව තමයි ඉන්නේ ප්‍රසන්න මහත්මයා ඉන්නෝ. මේ ප්‍රබලයන් අතරට රිංග ගන්න පුළුවන් ඒද ඔබතුමාට? අනිවාර්යෙන් ප්‍රබලයෝ අපි සියලු දෙනා කැබිනට් ඇමතිවරු දරපු අය ඉන්නෝ. අපි ඒ වගේම මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඉන්නෝ. අපි සියලු දෙනා එකට කණ්ඩායමක් වශයෙන් සිලින්ඩරේ දිනවට තමයි කටයුතු කරන්නේ. මනාප ඊට පස්සේ බලා ගන්න පුළුවන්. අදවත් සයින් කරාද? ඔව්ද අපි හැම වෙලේම ඉනා වෙලා ඉන්නේ. අද අසන් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලුම් කරනද මේ වන විට 80% විතර අත්සන් කරලා අවසන් කරලා තියෙනවා. අද හවස වෙනකොට සියලුම අය අත්සන් කරලා අවසන් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමයි සම්දානෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබලයෙක් දැන් පක්ෂයෙන් එන රංජන රාමනායක අභියෝගයක් වේද ඔබතුමාට? නෑ ඉතින් ඒකට දෙන්න එපා කියලා ඒකට අපි එකට ඡන්ද ඉල්ලුවානේ ඉතින්. අපි එකට ඡන්ද ඉල්ලපු අය විවිධ දේශපාලන පක්ෂවලදී. ඉතින් ඒ වෙලාවේ අභියෝගයක් වුණේ නෑනේ. ඔබතුමා මොකද හිතන්නේ වෙනම පක්ෂයක් හදාගෙන කියන එක ගැන මේ රංජන රාමනායක කියන දේ? නෑ ඉතින් ඒ ඕනෑම කෙනෙකුට දේශපාලනය කිරීමේ නිදහසක් තියෙනවනේ. ඉතින් එතකොට මේ පිළිබඳව අපේ කිසිදු ගැටලුවක් නෑ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වගේ දේශපාලන පක්ෂ බිහි වෙන එක හොඳයි. ජනතාවයි තීරණය කරන්නේ. මොකද හිතන්නේ දැන් මාලිමාවේ අලුත් මුහුණු ටිකක් එන්න බලාපොරොත්තු වෙන මහාචාර්යවරු ආචාර්යවරු මේ ඔක්කොම කට්ටිය දානවා කියලා තමයි මේ අය කියන්නේ. ඔව් ඒකත් හොඳයි. ඔබතුමාලට අභියෝගයක් වේද මේ අය? නෑ. මැතිවරණයකදී තනියෙන් ඉල්ලුවොත් තමයි අභියෝගයක් නැත්තේ. ඇත්ත කතාව මේකනේ. ඉතින් දේශපාලන පක්ෂ වැඩි වෙන්න සෑම දේශපාලන පක්ෂයකටම අභියෝගයක්. මේක තමයි ඇත්ත කතාව. දැන් විශේෂයෙන්ම ජනාධිපතිවරණය ගත්තත් මේ සැරේ ප්‍රථම වතාවට තමයි ජනාධිපතිවරයාට 50% ඉක්මවන්න බැරි වුණේ. ඒකට හේතුව ප්‍රබල කණ්ඩායම් තුනක් තරඟ වැදුනා. නමුත් ඉතිහාසයේ සෑම ජනාධිපතිවරණයකදීම කණ්ඩායම් දෙකයි තරඟ කළේ ප්‍රධාන කණ්ඩායම් දෙකයි. ඒ අනුව කණ්ඩායම් වැඩි වෙන්න ඒ අලුත්ෙන් එක්කහ වෙන අයට වගේම පරණ අයටත් අභියෝගයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට ප්‍රමාණවත් පරිදි අවස්ථාව ලබා දීලා තියෙන සිලින්ඩරයටද? ඔව් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමෙනුත් ජාතික ලැයිස්තුවටත් අපි ඉල්ලුම් කරන ලද යෝජනා කරන ලද 80%කටම නාම යෝජනා ලැබිලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී අපි වංචාවෙන් දූෂණයෙන් තොර විශේෂයෙන්ම ඉතිහාසයේ පටන්ම අපේ පක්ෂයේ කවදත් අපේ පක්ෂයේ නායකවරුන් තමන්ගේ ඉඩම් නීති ගැනලා රටට පවරා දීපු පක්ෂයක නායකවරු හිටපු පක්ෂයක්. ඒ නිසා මේ ප්‍රතිපත්තියේ දර්ශනය තුළ අපි මේ මැති වර්ණයේදී විශේෂයෙන්ම අපි අපේ අපේක්ෂකින් පිළිබඳව අපි සම්පූර්ණ වගකීම අපි බාර ගන්නවා. ඒ පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරෙද්දී තරඟ කරන්න මොන කාලයේද අවස්ථාවක් තියෙන්නේ? නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි 90 ගණන් වල ඉඳන් ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම වෙලේම සම්දානගත වෙලා කටයුතු කළේ. අපි පොටුව හැදුවා, බුලත් කොළේ හැදුවා. ඉතින් ඒ වගේ මේ සැරෙත් තව එක සම්දානකින් අපි තරඟ කරන්නේ. ඉතින් ඒක පක්ෂීය අනන්‍යතාවයට සහ පක්ෂීය පැවැත්මට මොනම ආකාරයකටවත් බාධාවක් නැහැ. ඇයි තරඟ කරන්නේ නැත්තේ මේ සැරේ පරාජය වේ කියන බයටද? කවුද? ඔබතුමාලා. ඉතින් අපි තරඟ කරන්නේ නිදහස් පක්ෂයටද? ඉතින් ශ්‍රී ලංකා ඉතින් ඔබ ඉතින් 93 ඇත්ත ඔබතුමාට ওই ප්‍රශ්නේ අහන්න තිබුණා. 2001 ඇත්ත අහන්න තිබුණා. 2000 අපි 93 චන්දිකා බණ්ඩාරනායක මැතිනේ ජයග්‍රහණය කළේ පුටුව සම්දානෙ. ඉතින් විශේෂයෙන්ම තනියෙන් පක්ෂය තරඟ කරනවට වඩා පක්ෂ ගණනාවක් ඒකරාශී වෙලා තරඟ කිරීම තමයි ජයග්‍රහණය තිබෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉල්ලීම කරාද සමහර දිස්ත්‍රික්ක වලින් මේ අපේ පුටුව යටතේ ලබා දෙන්න කියලා? ඔව් ඔව් ඔව්. මොකද උනේ?
නෑ බොහෝ 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 අය බොහෝ අය ඉල්ලීමක් කළා විශේෂයෙන්ම වෙනමම අපි තරඟ කරමු කියන එක. නමුත් විශේෂයෙන්ම මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා ජනාධිපති වර්ණයටත් අපි ඒක රාසි වෙලා හිටපු නිසා තමයි විශේෂයෙන්ම අපි මේ තීරණය ගන්න කටයුතු කළේ. ඒ නිසාද අවසාන දවසේ අසම් කරන තරම් කරස්සල්ලෙන් හිටියේ? නෑ කවදත් අවසාන දවසේ හිටනේ. ඒක අද නෑ 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 අව කවදත් අවසාන දවසේ තමයි අසම් කරන්නේ. කනස්සල්ලක් නැහැ පුතුෙන් ආවේ නැහැ මොනම ආකාරයකටවත් කනස්සල්ලක් නැහැ අපි අපේ පක්ෂයට ආදරෙයි ඒ අපේ පක්ෂයේ අපි මොන සන්දානයක හිටියත්